අයිබවන් සුභමධ්‍යනක් ඔබන් ස්වාධන රුපවාණී මධ්‍යහන ප්‍රධාන පෝ්ට විකාශය සමකි. මුොලිම සිරස්ත. විස්සට වැඩි හැමෝටම කොරෝණා තුන්වන මත්‍රාවක්. දුම් වැටියට එන්න යන මිලසූත්‍රය. වෛ්‍ය ජයරුවන් බණ්ඩාර සී අයිඩියට. වැලි පැන්නේදී අත්තනාං ගොටගත්ත මදූෂගේ පොඩි පැටි ඇමෙරිකාව අත්හැරි ආයුද ඇෆ්ගනිස්ථානයේදී අලවිවෙේ පොලිස් මධ්‍රව්‍ය නාශක කාරයයාංශ නිලධාහරන්ට පිළියන්දලද වැඩිතබීම සිද්ධහට සම්බන්ධ මාකන්දුරියය මදූෂක ප්‍රධාන ගෝලෙකු වන පොඩි පැටි නැමැත්තා වැලිපැන්නේ දී පොලිස් අතන ගොට ගෙනැතිබෙනවා. ිියන්දලති පොිස්මන්ද්‍රව නාශක කාරයංශයේ නියෝමාල් රංගජීව ඇතුළ පොිස් කන්ඩාමකට වෙඩිදබීමේ සිදය සහඳයනු, පොඩි පැට නැත්තා ෙලසාත්තනංගුවටගෙන ඇත්තේ. කළතර අපරාධ කොටාශය මගින් වැලි පෙන්න්න කරුඳුවත්ත ීම පාරේදි සැකරු අත්තරංගට ගනු ලබේ මෙරට නිෂ්පාතිත ගිනාවකට යොදන උන්ඩ පාකා විදේශ රටක නිෂපාදිත අත්බූමයක්ද සමයි ලද්දූ හේවගේ සුචීවරුවන් කුමර සිල්වාහවත් පොඩි පැටීනමැත්තා, මීට පෙරද ආයුද ළඟතා ගැනීම, හෙරුවයින් ජාවාරම් සහන්ඳෙන් අතරංකට ෙන අධකරනේ. ඉදිරිපත් කළ අයක්. මෙ අතර දෙයෝපි ඊරිය ගොල ප්‍රදේශයේ ෙත්තක පොල්ගකසක් මුදුනේ සංඟවාතිබූ රිවෝල් රයක්ක්ෂවා කැනීමට සීතාව කොට්ඨා ශප්‍රාධ විමර්ෂණ අංශය සමත් වනා ඒ සංඟව අතබූ පුද්ගලයාද අත්තරංකෙටගෙන තිත්‍ර සිද්ධ සම්හඳයෙන් වැඩිර විමර්ශෂණ ක්‍රාත්මකයි. ජමුතු හතරක් සග පුද්ලයන් තුන්දෙකු වව්්‍යියාවේදී අතනංකට කැනීමට පොලිස් විශේෂකාය බලකාය සමත්වන. උපයදූතෙකුගේ සහ ඇතිව පොලිස් ශේෂකාරය බලකාය වෞනියාව ප්‍රදේශයේ හටලේකරතගාලකදී ගජමුද සන්තකේ තබාගෙන සිට පුදගලයන් සහ ඒවා අලවි කිරීමට සහහි ලබදදුන් පුද්ගලයන් දෙදෙකු මෙසේ අතනංකටකනු ලබවා සැකරුවන් කරුණෑ කළ මහාහා නිකරටේ ප්‍රදේශයන්හි පදිංචිකරුව බවයි වැටලිමසිදු කළ පොලස් විශේෂකාරය බලකායේ මුලතිව කඳවරේ නිලධරණි සඳහන් කළේ ගජමුතු හාසකරුවන් වැඩතුර රක්ෂ ඳහ වෞන්‍යියාව මුලස්ථාන පොලසිවෙත හර තිෙනවා.. දුන්වැටි සඳහා මිලසූත්‍රයක් සකස්කර ඇති බව. දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික ආධිකාරය සබහපති ආචාරය වෛද්‍ය සමාධ රජපක්ෂ හතා පවසනවා. එල් මිලසූත්‍රයේ සෞඛ්‍ය අමාත්‍යවරයාට භහරතී ඇති අතර, ඒ සම්බන්ධින් සාකච්ඡා පවත්වවා තිබෙන බවයි සමාධති රාජපක්ෂ මහතා පවසන්නේ. ි ස ත්‍රයට අනුව දුං ඇටිය මිල නියම කරගන්න හැකියාව තිබුණෝ දෙදස් විසි දෙකේ සිට දෙදස් විසිහය දක්වා රපියල් බිලියන එකසිය විසි පහක් ක්‍රජු ආදායමක් රජයට ලැබෙනවා වසරෙන්මසර දුන්ඇටි විකිනීම නිසා ඇතිවෙන බදු ආදායම සීයට හයකින් සෑම වසරකම වැඩි වෙන. ඒවගේම තමයි දුං වැටිය මිල ඉහලයායම නිසා මිලදී ගැනීමේ හැකියාව. අඩුවෙන නිසා දුම් වැටි ලංකාව තුළ විකිනීමේ ප්‍රමාණය එන්න එන්න අඩුවෙනවාක් ඉතාම වට. ප්‍රවණතාාවයක් වෙනවා දවස්සකට හැට දෙනෙක් මිය පරලව යනවා අකාලේ මේ දුංඇටිය නිසා වැළන් දෙෙන රෝගහබාදවලට බෙහෙත් කරන්න අපට ලැබෙන බදු ආදාෑමට වඩා තුන් හතර ගුණයක් විය දං වෙනවා රුපියල් හැටක හක් වන දුංඇටයක් ඊළංඟවරුද්දෙ මලස ූත්‍රයට අනුව රුපියල් හැට නමයක් පමණ ගාලයක් වෙනවා දෙදස් විසියහය විතරෙන කොට රුපියල් විස්සකින් විතර වැටි වෙලා රුපියලා සූපහ දක්වා ිලනියම් වෙනවා දේශපාලනිික වශයෙන් හෝ වෙන කිසිමාආකාරයෙකින් දුට නියම කිරීම සඳහා කිසිම කෙනෙකුට අතපැවීමක් කරන්න වෙන්න නෑ මේ බදු ප්‍රතිපත්තිය දුම් ඇටීවලට ඉදිරිපත් කිරීම තුළින් ජනතාව දුම්බීම එන්න අඩුවෙනවා ඒ වගේම දුම්වැටි නිසා පිටරටට ඇදිල යන මහා සල්ලි කන්දරාව අපේ රටේ ඉතුරු කරගන්න පුළුවන් වයිසෞරුදු විස්සට වැඩි සියලු දෙනාට කරෝනා මර්ධන තුන්වට ඉන්න තක් ලබාදීමට තීරණය කරතිබෙනවා. ඉස්දා ෆයිසන්නත් මාත්‍රා මිලියන දාහතරෑ දශන් පහක් ඇඩවුම් කරති බවයි රජිය සඳහන් කළේ. ඊ දින තුළදී කොෝණ ආසාධතින්, හත්සය හතලි සෑයධනෙකු අලුතින් හඳනාගත් බව COVID-19 ප වැලැකිීමේ ජාතික ක්‍රියාන්ිත මධ්‍යථානය නිවතනය කරනවා. ඊ දින තුළද ොVID් රණ තිස් අටක්ද වාර්තාාවනා. යේ දිනද නව කරුණ ආසාධදිී හත්සිය හතලි සහිදදිෙකු හුනා ගැනනා. ඒ අනුව මෙරට සමස්ත කොරුණ ආසාධදීන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ විසි හතර හ නසේ විසි හතක් දක්වා ඉහල්ලගියා. ඒ දිනේ තුළ වාර්තා කළ කොරන මරණනතිස් අට දෙ සමගින් මෙරට සිද ඇති සමස්ත කරුණන මරණ සංඛ්‍යාව දහතුන් දහස් දෙසිේ හැට හතක්. කොරුණ ආසාධනවීමෙන් හාරලක්ෂ හඇත්තෑ නවදහස එකකසියාසූ දෙදිනෙු පූර්ණසුවේ ලැබවා. මෙ වන විට ආසාධතින් තිස් දෙ දහස් හාරසියාසවාට දෙෙකු රෝහල් වවෙල ප්‍රතිකාර ලබනවා. ඒ න රද ේ පරික්ෂණ හදහසදේ හැක්සිදක කරඇ අතර ර පපි ඩැන්ිජන් පීක්ෂණ න්දහසවසය පහක්ස කරතිබෙනවා. වයි අවරු විසට වැඩ සිරදනට කොරු බර්ධන තුන්වන තක් ලබාතීමට රජතීරනක ඇති බව. ්‍රරජමත මහාචර ජන ජයසම මහ පවසනවා. මේ වෙනකට අපි ශ්‍රී ලංකාවට එන්නත් මත්‍ර තුන්කෝටි විසි අටලක්ෂ තිස් පන්ඳහක් ගෙනහල තියනවා. එත්ක්කම අවුදු තිට වැඩ. සමස්ථ ජනගහනය සයටට සියක් මාසන වෙන මේනකොට එන්නත් ලාගෙන තියෙනවා ඒගේම අවුරදු විශ්තිහ කාණ්ඩිත් මේ වෙනකොට තුනෙන් දෙකක් පමණ එන්නත් ලබාගෙන තියෙනවා. ඒවගේ ඒ දිනේද. රාජ අෞෂධ ීතිකත සංස්ථාව ෆයිස සමාගමත් එක්ක විශේෂකක තාවකට එලෙමුුණ තවත් පයිස එන්නත් මාත්‍ර මිියන දාහතරය දශම් පහක් ලබාගැනීම සඳහා මෙම එන්නත් ප්‍රමාණය ලබාගන්නේ අපේ රටේ අවුරුදු විශ්සට වැඩි සියලු දෙනාටම හැ ැටිය ප ද අප බලාපොරොත්තු තියන්නේ. ඒ සඳහා ශ්‍යවන නත් ප්‍රමාණය තමයි අපපවිසින් ඇනම් කරු ලැබ ස ිවසුම් ග වන ලැබ . ඕන වයිඩස සාධනය වූ ගර්මි බවරුන්ට පසු රෝග තත්වයක් වර්ත වී ඇති බව කොඹ සල් වීදේ කාන්තාරූහලේ ප්‍රසවහා නාරිවි විශි ශක්නවයිද සනත් ලැනරුල් මහතා පවසනවා. රෝගය වැලඳීමෙන් සති හතරකට පබන පසුව ශවසන අපහසතාමෙන්ම පීඩාකාරිීමාශපේෂී වේදනවන්ද පෙන්නුම් කරන ගර්මනීමතාවන් සිටින බවයි ඒ මහතාකයාසිටෙන්නේ. කෝවි දහනමය රෝගය බැළඳුණු මවරුන්. එයින් සුවපත්තු පසුව ගර්බනි මවුරුන් ගතොත් එහෙම දැනට අපිට දකින්නට ලැබිලා තියෙනවා ඒ මවරුන්ට පසු කෝවි් දහනමය තත්ත්යක් ගැන. මේ මවරුන් කොරනා රෝගයෙන් සූපත් වෙලා සති හතරකට පස්සේ මේ මවරුන් ශ්‍රසන අපහසුතාවලට එන්න පුළුවන්. ඇති එනිසා මේ පසු කෝවි් දහනමේ තත්ත්වය ගර්බනි මාතාවන්ටත් බලපානවා කියලා අපිට කියන්න පුළුවන්. ඔබ මේ එන්නට ලබා නොගතහොත් කොරන ධහනමේ රෝගය සති බිසිාතරට පස්සේ ඔබට වැැලදුන හොත් රෝග තත්තේ ඉතාමත්ම දැඩ ලෙස බ ලපාන්න පුුවන්. ඒතරක් නෙමයි ඔබගේ කුස තුළ සිරන දරුවවාට උනත් ඒක බලපාන්න පුළුවන්. ඒවගේ මවරුන්ට මල දරුපත් වෙන්න ති ඉඩ ගොඩක් වැඩි. ඒකම නොමේරු දරුපත් වෙන්න තියෙන හැකියාව ඉතාමත් වැඩි එන්නත් ගත් මවරුන්ට වඩ. අවරුදු දහ නවේ දහට සහ දාහතියන වයිස්කා්ඩවර දරුවන්ට පළමුවෙන්නත ලබාද මාස තුනක් තුළ වුවද දෙවන එන්නට ලබාදීමේ හැකියාව පවතින බව ලමරුග විශෂක් නි වයිදී මහචාය ශාමන් රජීද්‍රජිත්මතා පවසනවා. බෝන රෝග පිළිබඳ වැලැක්ම පිළිබඳ උපදේශක සභවා මගින්. මෙහිදී අපිට ආනුමැතිය ලබා දුන්නේ එකක් එන්න තක් දැනට ලබා දෙන්න. පසුව තවදුරට තොරතුරු ලෝකෙ වටේ තියන ර්යේෂණ පත්‍රරිකා අධ්‍යන කරමින් පවතිනෝ. දෙවැනි එන්නනත ලබාදීම කොයි කාලයේදී වෙනවාද කියෙනෙක තීරණය කරන්න ඒ ලැබෙන දත්තා අනුව. ලෝකටම මේ එන්නත අලුද දෙයක්. දත්ත එකතුවෙමින් පාමය පවතින්නේ එකතුවෙන දත්ත අනුව අපිට ලංකාවට ගැලපෙන ආකාරයට දෙවනි එන්නත ලබාදීමට තීරණය කරන්න. ෛ්‍ය පයර්ේෂණ යතනයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බ්ඩාර මහතා, කොළඹ අපාධ කොට්ටාසයට පැමිණියා. පසකගේ ඇතිනවල අන්තුොනයට තුළ දුන් ෞශෂධ යාමන අධිකාරයේ දත්ත මැකයා මේ සිද්ධිය සමාන්ධයෙන් මාතරක කළ ප්‍රකාශයක් පිළබඳව ප්‍රකාශයක් ලබාදීමසඳහායි, ෛද්‍ය ජරන් ණ්ාට මහතා මෙේක කළ පප්‍රාධ කොටාශය වෙත පැමණේ. පෙරවරු නමේට පමිණ එම කොටශයට පැමණි ජයරුව ඩාඩරමතාගෙන් මෙවන විටත් ප්‍රකාශ සටහකරගනිම මෙන්සිරෙනවා. රජේලයාා පදිංචිී වෛදදිල් ලදධහරන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීම වයස්සීමාව අවුරදු හැටතුනක් දක්වා සංශෝදනය කරති බෙනවා. ඊට දාලා අති විශේෂ ගැසට් නිේදනය රාජ්‍ය සේවා පළත් සභාහා පළාත්පා නමාත්‍යංශී මගින් නිකුත් කිරීමටයි පියවරගෙන ඇත්තේ. ලෝක ප්‍රසිද්ධ අවෝකි තේශව, බෝධිසත්ව අනුරූප්‍රතිමාවක් අග්‍රාමාත්‍යය මහිදු රාජපක්ෂ මහතාට පින් වනු ලබ. හරගින් හමු ූ ෝක ප්‍රසිදධියට පත් අව ෝ කි ේ්ව ෝධසත්ව ප්‍රතිමාවේ අනුරූ ප්‍රතිමාවක් ස ග්‍රමතිවරයාට පිකන් ඩ ලැපුවේ මන්තිම සංස්කෘතිකාර දල යක් හචර ගම සිහම த்தை. ෙගලින් හමුව මෙම ෝදිිත්ව ප්‍රතිමාව, ක්‍රස්තු ර්ශ හත්ත අට සේවස් වලට ඇත් වන අතර, අවනෝකි දේශවර බෝධිත්වයන්ගේ කරුණාව මෛත්‍රය වැනි ගුණාග ඉන් නිරුපනය කරනවා. මෙම ප්‍රතිමාව දක්නට ලැබෙන විෂ් ලාත්මක ලක්ෂ හතුවෙන් ඒ ලෝක ප්‍රසිද්ධියට පත්වතිබෙනවා. මධ්‍යම සංස්ෘතිකාර මුදලේ මධ්‍ය අධ්‍යක්ෂ ලිත් උදශ මදුභානු හතාවිසින්. ිව ර්ති ග්‍රන්තය ග්‍රමාමති මහි රජපක්ෂ මහතාාවත මෙහිදී පිළි ගැන්වවා. බිදුසිතුවම් වාස්තු මූර්ති පුරා විද්‍යසේ වසට සාපේක්ෂව මධ්‍යම ංස්කෘතිකාර මුදල මුද්‍රණය කර ග්‍රන්ථ මාලාසයට ශිව මූර්ති ග්‍රන්ථයේද ඇතුළ. අමාත්‍ය මහචාරය ජියල් පිරිස් මහතාහා මෙරට කැෙඩියන්ු මහුම සාරිස් එඩවඩ ැනෙන් මහතා තර හමුවක් විදේශ කට තුමාත්‍ය ශේදී පැත්වුණ. දෙරට අතර පවත්නා සහිවිගතාව අංශක නාවක් කොස්සේ මෙහිීසාක්ා කරනා ශ්‍රීලංකාව ජනීවාහිද හා ියවියෝකිද මැත කාලන සිදුල හ පාක්ෂු කටයුතු පිබඳව මහුමසාරිස්වයා නුවත් කිරීම ත්තිවරයා ක්‍රිය කලා මෙරට න්නත් කරන වැඩසිටහන මෙම ක්‍රම වැට වර්ත කිරීම ක්‍රියාවලයේ ප්‍රගතිය පිළබඳව දනුවත් කරතිෙනවා. දෙරට අතර ර්ථික සහයෝගිතාව වර්ධනය කර ගැනීම දගත්කමද මෙහිද අාවදහරණය කෙරුණා. நவீனு තාக்ஷණே அனுவு தැன் சேவாவு சංවර්த்தினை කිරීම යුக அவශතාවයක්බவு, அமாத்து dalla சலப்பெருவு மහතා පවසனவா. ක ැල්දින නිමත්තෙන් පැති සමරු මුත්සේදී අමතිවරයා මෙබවස සහන් කළ. තැල් දෙපර්මේතුවේ ප්‍රධානකාරයායේේද උත්සේ පැවැත්වනා. අධ්‍යම තැල් හමාරුවේ තැල් සහක ලධරින් සඳහා පත්වීමම්ලිපි ප්‍රධායක්ම මෙහිදී සිට වන දෙපර්තමේන්තුවේ ආදායම් ප්‍රවර්ධනය වෙනුව දායක වූ කාරිම්ඩලේ වෙනුවෙන් ඇගීම්තයාගේ ප්‍රධාන කිරීමක්ද අම්‍යවරයාගේ ප්‍රධහනත්වෙන් සිත වනා. පනිවටකරවාගේ භූමිකාව තුළ සමාජයට විශිෂ්ට සේවක් ඉටු කිීමට තැපල් සේට හැකි බවයි අමතේ දලස් අලහපෙරම මහතා මෙහිදී අවධාරණය කළේ ැල් ිත් ආරිරත්දමතා ඇතුු පිරිසක් මෙම අවස්සාාවට එක්ව සිටියා. ගුවලින් බීජ හෙලීමේ පස්වනාදීර සාර්ථකව නිමාවට පත්වනා. හරිත අනාගතයක් දෑයට දායාදිකිරීමේ දැවන්ත වැඩ පිරිවෙලට දායකොත්වය ලබද දෙමෙනු, ගුවන් හමුදාව මෙම ක්‍රාදාමයට එක්ව සිටින්නේ. දෙදහස්තිය වසර වන විට හරිතාාවරණයේ සේට විහතය සිට තිස්තක දක්වා වර්ධනය කිරීම අර්මුණින්, සවභකය දැක්ම සංකල් ප අර්තයේ හරිතා නාගතයක් උදාකරලීම සඳහා, ශ්‍රීලංකා ගුවන් හමුදාාව ක්‍රාත්මක කරඇති, ගුවනින් බීජහලීමේ ව්‍යාපෘතියක්කා රම්භ කලා. එහි පස්වන අදියර පසුගේ දා සාර්ථගවනි මා කරුණා. එගුවන් හම්දාපතිය ආමාශල් සුදර්ශන පතරන මහතාකවප දෙෙස්මතයි. එම්ම ඉදාාහත වර්ගේ හෙලිකප්ටරයානයකින් සේමලාන්ඩුව කැබිලීත්තවන රක්ෂිතේ අකර හත්ත පහකාවරණය වන පරිදි බීජහලීම සිදවනා. මී කරම්භ කුම්ඹුක් මයිල් ඇතුළ, බීච අසූදාහක් එම භූමිය හෙළු බවයි ගොන් හමුදාව සුඳහන් කළේ. දෙහිවල සත්වෝ්‍යානයේ සත්ව වසුරු සහ අපද්‍රාව භාවිතර, කොපෝස්ට් පහර නිෂපාදනය කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. සත්්‍යධන දෙපාර්තමේතු ශ්‍රී ලංකාව පුදජ සේවක සගමය මදිහත්වීමෙන් මෙම වැඩස්සිට හනාආරම්භ කරුණා. කොපෝස්ට පහොර වර්ග මහජනතාව වෙත නිකුත් කිරීමටද එම සංගමය පේවරගෙන තිබෙනවා. සිය රාජකාරයට බාධ ොවන පරිදි රැකියාවෙන් පසුවහෝ විවේක කාලවල දී මෙම ව්‍යපෘතිය නිරදවීමටයි සේවකින් තේරුණය කරැත්තේ.කාබනි පොහර යොදාකනින් සාර්ථක කලෙ සේලවලු සහ පළතුරු වගාවන් සිදුකරන කාතාවක් අම්ඹලංගොඩ බටපොල මල්ලවත්ත ප්‍රදේශයෙන් වාර්තාබනා. දන්ද නිර්වාමයා මහත්මියය වසර කිහිපේක සිට මෙම වකාව සිදු කරන අතර. ඊ අශ්‍ය කොපොස්ට් පහර මන්ම නිශ්ානය කර කන්නා බවයි ය සඳහන් කළේ. නිවසිට අවශ්‍ය පලතුරු සහ එළවලු තමන්ම වගා කර කන්නා බව සඳහන් කළ ඇය සාර්ථක අන්නාසි වගාවක්ත සිදු කරතිබෙනවා රවාසානික පොහර භවිත්‍යත්‍ය වශයෙන්නවන පවයි ය අාවදහරණිය කළේ. කොම්පෝස්ටලින් තමයි තනිකර වගාව කරගෙන යන්නේ අනිත්්‍යක දැම්ම කුකුල් පෝඩ. ඇත්තනමු ගත් සාර්ථකයි මග හොඳ අස්සන්නතිෙන. මිසා හනි නන්තිය නමයිඉතින් ඒවලට අපිත් බෙහෙත්මොනාද යොද්න ඇල්පිටියය පිටවල දෙකක් අනු ප්‍රදේශයේ ලඳදු කැෑවකතිවී පුදගලිකුගේ ශීර කොටස් හිපයක් සොයාගෙන තිබෙනවා. al ොලසියට ලැබුණ ොතුරකට අනුව සිදු කළ සොයා බැලීමකති මෙම දිරාගේ අස්ති කොට සහ ඒසන්ද තිබ ඇදුම් කෙලි හිපයක් හමු වන. Lල් වැඩබර මහස්වත්වයා පැමණ ස්ථා මහිස්තෝත් පීක්ෂණ දු කළලවය පවර්තකරුවන් පැවසුයි. පස් චත් මැරණ පීක්ෂණ කටයුතු සඳහා අස්තිකොට සහ ඇුම් L ූලක රහලවෙ යැන ලැබවා. සහරම වැව ති බ සෞරු හැටකම පුදගලෙකුගේ මලසිරක් හමවේති බෙනවා. මෙම දගලයා වැව දනමටයාේද ඇද ට ියකු ඇ බව අසල වෙල සල්ලක සවිකරති ටේ ැමරාවක හන් තිබන අලුම තුනයි හතල හතට පමනේ පුදගල වැට සන කාරයදක ගනීමට ලැබුණ. ඔහු කියහිිකරු පවිච කරම ට පෙදින වෙල සැල අසලට පැමිණේති අතර එහිද කීපදනෙක සමග කතාාහ කර බෙනවා. මෙම පුදගලය රොත් ේ දෙෙ ැ ූලකරුහ ්‍රො ර ගරය යන් පත් කර බනවා පුද්ගලයා ගන තාව මද හෙලවීන. දැන් පුවත්කිහිපයක් ලොහුඩින්. කොළඹ අන්තරාගමික සහයෝගීතා සර්වා ආගමික වතහවත් වැඩස රහනේ රත්බලන කම්කරු සෙවන පරිශ්වේදී පවැත්වන. අන්තරාගිකංශී සහ දතිශ විශසාර මුහුට්ටි පියතුමාගේ උපතු දෙෙස් පරදි ඒ සංවිදහන කරති වුණ. නැති මග පින්ඳ වැඩ සහන ැෝ නකටන ො නර ලංකාපපුර ෞදධර ගම ගම්මනයට නො දියුත් පුස් කාලයක් බාදීමට කටයුතු සපාධනය කරතිබෙනවා ම ොඩ ගල් ද කිරීම ටේතු රම් කිරුණ රජ ති සිහ හතගේ ප්‍රධහනත් ව. හ කියන ද ප ක් ති සටක්. ජාතික තරුණ සවා සභහව ජාතිකරදිර පාරවිලහින අයතනය ශවල තරුණ පාර්ලිමේන්තුව සහ යෞ්ුණන සමාජ සම්මීලනය එක්ව ක්‍රියාවටනක් ඇති, ලේ පරිතියාග කිරීමේදී පව්‍යප්ත වැඩතහනේ තවත් වැඩ සටහක් ගල්ල Lල්ිටද පවැත්වන යව්න සමාජ ප්‍රදේශ බලමන්ඩේ රුණ රුණය සංවිතහන කරදිබපු මෙම වැඩස සටහනේ සල්ල කටද සිදුතු කරන සෞක්‍ය රක්ෂ කම ේදානුමනය කරමින්. විතිගල මඩාර් කැුලාාගුඩ මාර්ගේ කාපට අතුර සංවර්තනය කිරීම ආරම්භකිරුණේ සබ්‍රගමු මාර්ගස්ත මගේ ප්‍රවාහනාධිකාරයේ සහපේ රම්මෙකුමාර වීරසිංහ මහතාගේ ප්‍රදහනත්වේ. ඒස ස හබැකිරන මුදල රප ලක්ෂතුන් ස යාසක්. අමා්‍ය සේී රත්නායික මහතාගේ සංල්පේකටන්ව ලුවරල නගරට පවිසෙන මාර්ග අලං කරනේ සහ මාර්ගත පසුද්ද පවිතුර රීම සහ රකෝපන වැසටහන්න අරම්භ කරුණ. සමාරමක වැඩසටහන පවැත්වන කොත්ම යාසනය කෙන්ද්‍ර කර ගැමින්. ස හින්දි පුුවත් හවසන් වන ප. පස්සු වියි පනස් පහේ ට අපගේ පැන් පෑ පරtuතු ඔබට දා anga.